හැමෝම ගොඩක් ආදරෙන් අදත් ඔන්න එකතු කරගන්නවා මගේ channel එකට. අද ඔයාට අරගෙන ආව තිය වේලාවට පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදාගන්න රෙසිපි එකක්. පාන් පිටි තියෙනවා නම් ඔන්න ඔයාට ටක් ගාලා හදාගන්න පුළුවන් කැවුම් වගේම රසයි මේක. බලමු එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අරගන්න පාන් පිටි ග්‍රෑම් 250ක්. පාන් පිටි ටික භාජනයකට දාගෙන ඒකට බේකින් සෝඩා තේහඳි භාගයක්, බේකින් පවුඩර් තේහඳි භාගයක් දාලා අපි කලවම් කරගන්න ඕන. මේ අරගත්තේ පොල් පැණි මිලිලීටර් 100ක්. සීනි පැණි උනත් ගන්න පුළුවන් ඔයාට. පැණි ටිකත් එකතු කරගෙන අපි මේ වගේ හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් පැණි නම් අත්‍යවශ්‍යම නෑ, අපිට ලස්සන පාටක් ගන්න ඕන හින්දා තමයි එකතු කරන්නේ. කැමති නම් පැණි එකතු කරගන්න පුළුවන්, එහෙම නැත්නම් සීනි උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේ අරගත්තේ පොල් කිරි. මිශ්‍රණය අපිට ඕන කරන පදමට හදාගන්න තමයි පොල් කිරි අරගන්නේ. මිලිලීටර් 200ක් මං අරගත්තා. පොල් කිරි ඔක්කොම එකපාර දාගන්න එපා. ටික ටික එකතු කරලා දියාරුත් නැති ඝනත් නැති මිශ්‍රණයක් තමයි අපි හදාගන්න ඕන. මතකෙතු ඔයා මෙතනදී පොල් කිරියකට ලුණු චුට්ටකුත් එකතු කරලම අරගන්න. ඉතින් පොල් කිරි දාලා අනාගත්තට පස්සේ ඔයාගේ මිශ්‍රණය මෙන්න මේ පදමට අරගන්න. දැන් මේ එකතු කරගන්නේ ග්‍රයින්ඩ් කරගත්ත සීනි මේස හැඳි තුනක්, කබල බැදගත්ත මාදුරු තේ හැඳි භාගයකුත් එකතු කරලා අපි ආයෙමත් මේක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ওই විදිහට අනාගත මිශ්‍රණය අපි විනාඩි 10ක් විතර වහලා තියලා තියන්න ඕන. මේ විනාඩි 10කට පස්සේ ඊළඟට මෙන්න මේ වගේ පොඩි හැන්දක් සූදානම් කරගන්න. ඔයා තෙල් ටිකක් තවරගෙන ඊට පස්සේ මිශ්‍රණය ටිකක් හැන්දට අරගෙන රත් වෙච්ච තෙලට අපි දාගන්න ඕන. ඉතින් ඔය විදිහට එකපාර දෙක තුනක් එහෙමත් නැත්නම් ඊට වඩා උනත් දාලා බෙදගන්න පුළුවන්. ඔයා ගන්න භාජන ඉඩකඩ තියෙන විදිහට. තෙලට දාගත්තට පස්සේ ඔයා පොඩ්ඩක් මේ වගේ තෙල් ගහන්න ඕන හැන්දෙන් හොඳින් බැදෙනකල්. විශේෂම දේ තමයි මෙතනදී ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න. මොකද එහෙම නැත්තම් මදාමුවේ වටේ විතරක් කරවෙයි. ඒ නිසා කැවුම් හදන විදිහටම අපි මේක අඩු ගින්දරේ තමයි බෙදගන්න ඕන. හොඳින් මේ වගේ බෙදුනට පස්සේ ලිපෙන් අරගෙන තෙල් බේරෙන්න තියන්න. ඔන්න ඔයාලට හරිම ලේසියෙන් තේබුණ වෙලාවට කන්න හදාගන්න පුළුවන් රසවත් කෑමක් හදාගන්න විදිය තමයි අද මං කියලා දුන්නේ. මේක හදලා බලන්න. ඔයත් කැවුම් වල වගේ ලොකුවට මැද තෙල් ගතියක් නැහැ, වටේ ක්‍රිස්පි ගතියට තියෙනවා, පොඩ්ඩක්වත් අද නැහැ, හරිම මෙලෙකයි, ගොඩක් රසයි මේක. රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අමතක නොකරම ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්න තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.